13 වෙනි ඉදින් ලෝක උසාවි තරඟාවලියේ 3 වෙනි තරඟේ වගේම 4 වෙනි තරඟේ ඊයේ දිනේදී පැවතුණා. ඒදී 3 වෙනි තරඟ ලෙස පැවතුනේ බංග්ලාදේශය ඇෆ්ගනිස්තාන අතර තරඟයයි. එම තරඟේදී පළමුව පන්දුර පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාරි 37යි පන්දු 2කදී සයකට සීලුම ක්‍රීඩකයන් දෙවිය ගියා. එම ලකුණු සංඛ්‍යා 4යි පන්දු 4කදී හඹා ගොස් කඩු 4ක් පමණ දෙවි ලකුණු 158ක් ලබාගෙන බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟේ ජය ගන්නට සමත් වුණා. ඒ අතරතුරු තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මෙවර තරඟාවලියේ 4 වන තරඟේ පැවතුනේ. ඒදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. මෙම තරඟයේදී කාසීවාසී දිනගත් දසුන් ශානක පළමු පන්දු රැකීම තෝරාගනිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන තරඟ ඉතිහාසයේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පළමු පන්දුර පහර දීලා නියමිත පන්දුවර 53දී කඩුලු 5කට ලකුණු 428ක් ලබා ගැනීමට සමත් වුණා. ඒදී ඩිකොග් වෙන්ඩුසන් මාක්‍රම් යන පිතිකරුවන් තිදෙනාම සතක ලබා ගැනීමත් කැපී පෙනෙන කාරණයක් බවට පත් වුණා. ඊටත් අමතරව ආයිද මාක්‍රම් මෙම තරඟයේදී ලබාගත් සතකයේ කියවෙන්නේ ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළදී පිතිකරුවෙක් ලබාගත් වේගවත්ම අතකය ලෙසයි. එම සතකය වෙනුවෙන් ඔහු වැය කර තිබුණේ පන්දු 49ක් පමණයි. ඊට අමතරව මෙම තරඟයේදී දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනාම සතක ලබා ගැනීමත් එක් දින ලෝක කුසලාන තරඟ ඉතිහාසයේදී කියවෙන්නේ එක කණ්ඩායමක ක්‍රීඩකයන් තිදෙනෙක් එක් ඉනිමක් තුළදී සතක ලබාගත් පළමු අවස්ථාව ලෙසයි. ඒ අනුව ලෝක වාර්තාගත තරඟ ජයග්‍රහණයක් සොයා ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 429ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා පන්දු වාර 44යි පන්දු 5කදී සීලම් ක්‍රීඩකයන් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 326ක් පමණයි. ඒදී පැතුම් වගේම කුසදැනි පෙරේරා හොඳ ආරම්භයක් ලබා දුන්නා නම් මීට වඩා මෙම තරඟයේ ප්‍රතිඵලය වෙනස් වන්නට වැඩි අවස්ථාවක් තිබුණා. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේදී ගෞරවාන්විත පරාජයක් තමයි අත්විඳේ. ඉතින් මේ විදිහට ගෞරවාන්විත පරාජයක් කර රැගෙන යාමද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 42කදී 6 පාර 8ක් වගේම 4 පාර 4ක් සමගින් ලකුණු 76ක් චරිත් අසලංක පන්දු 65කදී 6 පාර 4ක් වගේම 4 පාර 8ක් සමගින් ලකුණු 79ක් දසුන් ශානක පන්දු 62කදී 6 පාර 3ක් වගේම 4 පාර 6ක් සමගින් ලකුණු 68ක් ඊටත් අමතරව සදීර ලකුණු 23ක් ධනංජය ලකුණු 11ක් මතීස ලකුණු 5ක් වගේම රාජිත එක් 6 පාරක් වගේම 4 පාර 4ක් සමගින් ලකුණු 33ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට ගෞරවාන්විත පරාජයක් කර රැගෙන ආවේ. මෙම තරඟයේදී දකුණු අප්‍රිකානු වෙනුවෙන් සතක 3ක් වාර්තා වූදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර සතක 3ක් වාර්තා වුණා. මේදී කුසල් මෙන්ඩිස් ගොඩනැගු ඉනිම තුළට 6 පහර 8ක් එල්ල කිරීම සමගින්ම ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් එක් ඉනිමකදී ලබාගත් වැඩිම 6 පහර සංඛ්‍යාවට හිමිකම් කියනට ඔහුට හැකියාව ලැබුණා. සුරු තම 2007දී බංග්ලාදේශයේ රෙරීව 6 පහර 7ක් ලෝක කුසලාන තරඟයකදී ලබාගෙන තිබුණේ. ඒ කියන්නේ වසර 16කට පසු තමයි මෙම රසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාට එරෙහිව මෙම තරඟයේදී 6 පහර 8ක් ලබාගෙන ඔහුගේ නම ශ්‍රී ලංකා වාර්තා ඉදිරියේ ඉහළින්ම ලියා ගැනීමට සමත් වුණේ. බැලූ බැලුමටම කුසල් මෙන්ඩිස්ගේ ඉනිම තව ටිකක් දුරට ඇදී ගියා නම් මක්‍රම් ලබාගත් මෙම තරඟයේදී වේගවත්ම සතකයට හිමි වාර්තාව කුසල් මෙන්ඩිස්ගේ නමට ලියවෙන්නට වැඩි අවස්ථාවක් තිබෙනවට තමයි බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් පවසා සිටින්නේ. කොහොම නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඉංගිඩී ලකුණු 49 එක් කඩුලක්, ජනේසන් ලකුණු 92කට කඩු දෙකක්, රබාඩා ලකුණු 50කට කඩු දෙකක්, කේශව මහරාජ් ලකුණු 62කට කඩු දෙකක් වගේම ජෙරාල්ඩ් ලකුණු 68කට කඩු තුනක් වශයෙන් තමයි කඩු දබාගත්තේ. මෙම තරඟය තුළදී කණ්ඩායම් දෙකම ලබාගත් ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරඟ ඉතිහාසය තුළදී කියවෙන්නේ එක් තරඟයක් තුළදී කණ්ඩායම් දෙකක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 428ක් වගේම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 326ක් වශයෙන් ලබාගෙන ලකුණු 754ක එකතුවක් තමයි මේ විදිහට වාර්තාදාන්නට එකතු වුණේ. ඒ වගේම මෙම තරඟයේ තුළදී කණ්ඩායම් දෙකම ලබාගත් 6 පාර වගේම 4 පාර සංඛ්‍යාව කියවෙන්නේ ලෝක කුසලාන තරඟ ඉතිහාසයේදී කණ්ඩායම් දෙකක් ලබාගත් වැඩිම බවුන්ඩරි සංඛ්‍යාව ලෙස. ඒ මෙම තරඟයේ තුළදී 6 පාර වගේම 4 පාර සංඛ්‍යාවන් 105ක් අන්තර්ගත වූ නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පරණ වාර්තා බිඳදමමින් අලුත් වාර්තා පිටවමින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව ඉදිරියේ ඊයේ දිනේදී ගෞරවාන්විත පරාජයක් ලබා ගත්තේ. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සතුටු වෙන්න පුළුවන් කාරණා කිහිපයක්ම තිබෙනවා. ඒ තමයි කුසල් මෙන්ඩිස් චරිත් අසලංක වගේම දසුන් ශානක ඉතාම හොඳින් ලකුණු අතරට පැමිණීම. ඉතින් කනගාටු කාරණාවන් කුසදැනි පෙරේරා පැතුන් නිසංක ධනංජය වගේම තුනිත්ට මෙම තරඟයේදී ලකුණු අතරට පැමිණෙන නොහැකි වීම. කොහොම නමුත් ධාවනිදා පැවැත්වෙන පකිස්තාන්ට එරෙහිව තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳින් තරඟ වැදිලා තරඟයේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙන්නේ කියලා තමයි මේ හදවතින් ප්‍රාර්ථනා කරන්නේ.